මං පහැලිරන්ඩගිය ගැටලුවට තවත් කෙනෙක් සාර්ථකෝ පැහැදිලිකිරීමක් කල්ලා තියෙනග අදහස් වෙන්නේ මගේ පැහදිලිකිරීම ඕනතාවන් යෙන කිය එක කැනෙ ඒ අයින් වෙලා අර මතය සනාතවෙන්න පටන්ගන්න එයටත් ඒයා ඉරණවා ඉදිරියදි වෙන්න පුළුවන්ට මසිනා රාජ්‍ය භාරගන්නවා රාජ්‍යභාරගෙන අවුරුදුදශයයි ට කෙනෙක් අවුදු හතරින් දමයි රාජ්‍යත්වයට පත්තු වෙන්නේ. සර කෙනෙක් අහඩපුල අවුරදු හතර රට පාල ක හන නැන ප්‍රශන ගෙන ප්‍රශ් . <entend> <音楽><音楽> ජාතික කටාව පන ප ස් තු හටතු ක්කම අපට කමෙන් විදිහයටට ීමේල් දිහට සහ අපේ සමාජ මාධ්‍ය ඔස්සේ ඔට පුළුවන් අපි ආමාත්‍රණය කරන්නේ සඳහා. ේ ඩිස්පක්්ගේ තියන ීමේල් සනුම ලින්ක්ස් පාවිච කරන්න පුළුවන්නත්න් කමෙන්ට එකක්වි හට අනිවාරයෙන් ඔබේ අදහස හරි තම්මැල්ලයක්රී තම් අප හරි මොක හරි ඉමෝජියයක් හරි ඕන විදිහකට ඔබ අපි හැමදාම කියකිනාවගේ ඔබත් අබත් අතට බොම සක්‍රිය ගනදෙනුවක් තියන එක අපිටත් පෙන්න්නට ඔබටත් පෙන්න්නට බල ඉන්නත් දහින්ඩ සහ තව බොහෝදනෙක්ට දකින්ට සලස්තන්ඩ ඒ කාරණා හේතු කාරණදයි. අපි එහෙමටංගේ සාකච්ඡාවට එමු අපිි අප අද මුල් කොටසේි හම්දදාමගේ ප්‍රශ්න සාකච්ඡා කරන්න කකොට ප්‍රධානන් වශයෙන්ම සාකච්ඡා කර පහ දවසමේ මහචරිතුමමාට එල්ල වෙච් ්‍රධාන චෝදාවක් සෙල්ලිපියයක් ඉන්දියාද සෙල්ලිපිය කිවන කියවඩ ලංකාවේ මාත්මයෙක් රත්ම. පල කියලමහත්ම දායකුණ. අයිතුමා හිතාමතා ඒ පුද්ගලයව මගහැරල ගියාද. එතන්දයේ සෙල්ලිපිය පිටිබඳව කිව්ව කරුණු බොරු කියලාපි දැක්වා මේ සමහරය අල්ලගන්නටනවා. ඒක තිනෙන ඇත්ත කතාව ඔයි සියල්ලම අපි පලළමනික කොටස උත්ත්‍රදිීලතිනවා මේකොටස සේද තුන්ගෙනි කොටසේදලා බලන්න උදදියට පුළුවන් පලවෙනි කොටසට කරුණ කල්ල ගහිල්ල එඇත්නේ ද එකකදක තුන කියලා අද දැන් දක්වා බලාගනෙන් අපි ගිය විරාමයට කලින් කතා කලේ, මහනුවරට අලුතින්ම පත්වෙච්ච නායක්කර්වංශික රජ්ජුරෝ ගැන අපි අවසන් කළේ කීර්තිසි රාජසි රජමින් ශ්‍රී විජේය රජසිංහ රජත්තුමාගේ බිසවගේ අග අභිෂේක බිසවගේ සහෝදරයා රාජ්‍යත්වයට පත්වීම ගැන ස එතකොට විජේ රාජසිංහටත් අභිෂේක නොවන බිසවරු හිට හිට හිටිය එය මදුරාපොරණුත් ප සරණ පාවකතා බිසවරු කීප දෙනෙක් ු දේශට දේශීය කට්ටිය විජේරාජිසිංහගේ සඳහන් සඳහන් වෙන්නවෙන්න එතකොට මේ සමාර්රවීට ඉතිහාසේ සඳහන් නූනට ඉන්න පුළුවන් එම ඉන්න පුළුවන්න්නේ එතේ කොහමහාර එහෙම එහම එහම ක්‍රමයකුත් තිබු නාහම පිළි වෙතක් දේශය විිසෝරු ඒර පවාග එඒගැන්න රජතුමාට බිසෝරු කීපද දෙනකිින්වාගෙන රටවත් ර රජගෙදරටවත් කාට තච රලකු ප්‍රශ්යක්න මේ මාහාලකොට සඳහන් කරන් කර කරමයකුත්න හමයින්න එම එම හිටිය යිති මෙම යරාපි මේක වැඩවසම් සමාජයක් ැන ඉඩම්භුක්තිය පදනම් කරගත් සමාජ සම්බන්ධතා තිබිච්ච රාණන්ඩු ක්‍රමයක්නෙ එතකට ඒක ඇතුලේදී මහජනයා. ඒ රාජ්‍යයේ නායකත්වෙන් අපේක්ෂා කරන්නේ මොකක්දකනක පිළිබඳවන්නේ දගත්කම තියනෙ මහජනයයක් නිතරම අපපේක්ෂා කරේ ලංකා රාජ්‍යයට නියමිත උරුමකම තියන කෙනෙක් තම හැමෙලම් රජ වෙලාපොරොත්තුනේන. එහෙම කෙනෙක් රජ නූනහම සමාජයතුළින් නොයෙක් ප්‍රශ්න ඇතිවීම වලක්වන්න පුළන්කමක් තිබුණින් නෑේ අපි දන්නනේ දරරහර සාමාන්‍ය කතාවක්තියෙන අර ඇත අවසරසලා විපාරයවන අය ඇතාගිහිල්ල ධනගඩ ලගල්ල රජවෙන්ඩුන කෙනගාවකම කතාය හලපේ ජන ප්‍රමලල් මතේ රජක පු්‍රුණනාටි ඇත් හිට එහෙම එහෙම සමාජ එ කතාවක් එම දෙයක් පනනගින්ටත් හේතුවක් තියෙනවා ගැනෙ රජවීම සඳහා සුදුසුකමක් තියනවා සහ මහජනයා නිතරම අ මහා සම්මතගෙන ද හැස තමයි ඔවන්ගේ ඔල්ලු තිබුණ කැන ාගෙ එකඟතාවෙන් පත්වන පාලකෙක් ගැන තමයි මහජනයා විශ්වාස කළේ හැ යිති මහජනයා කොහොම විශ්වාස කළත් පත්වනකොට එහෙම නැතුව පත්වලා තියෙනවා ඉතිහාස රාජාත්වය උදන් අපි පෙෙනරුවනයි කෝම වනේ කියලා නරේන්තරසිංහ රජත්තුමා පලවවෙනි වතාවටර තිබිච්ච නීතිය උල්ලන්ගනය කර කල්ලා අිෂක බිසර තු න අතකොට ඒවා එහෙම වෙන්න අපි අපි තේරුම් ගත යුතු දෙදයක් ෙන තිහාස තුළ වෙච්ච ේවල් අපිමතර ද් වෙච දෙදවල්න ේන ඉතිහාසේ තුළ සිද්ධ වෙන දේවල් ඒ ඒ සමකාලීනව ර ඔයනුවන් ජෝන් ජෝ න් ජෝජ් ගඩම කියන ජර්මන් ජාතික විද්‍යාඥා ධර්ශනිකයක් ඔ අදහසක්ක දිරිපත් කලාි මේ ඉතිහාසය කියේවන කොට ඕනම දෙයක් කියවනකොට ඒ ඉතිහාසය ක්‍රාත්මකවෙච්ච සිතිජය එක මොවාහරි සිතිජයක් ඇතුළේ මොකක් හරි පරිසරයක් ඇතුලෙන එක නිර්මාණය වන්නේ තර අපි මේ ඒක දිහා බලන අප ඉන්න වෙනම සිතජයක් ඇතුලෙනේ අපිීඉන්න වෙනම සමාජ සන්දර්පයක් ඇතුළේ එතුට ඒකට වෙනස් ගැනෙ අපි ගමු දහා දාහත දහට දහනමේ සියවසේ මහනුවර තිබිච්ච ඒ සමාජ සම්බන්ධතාව රාජ්‍යත්වය පිළඳ සංකල්පය ති අපි බැලිය යුත්තේ අපි මේ අදඉන්න ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී එහම දෘෂ්ටිවාදයකින් නම ඒ සමාජයේ එමකක් ඇත්තෙත් නෑ පිහම කියනවාන ඉතින් එහෙමකින් බලන් රෝන කියලලා අප හිතනවා එතකොට ගඩම කියනදේ තමයි එහෙම බලන කොට මෙතන විසංවාදයක් ඇතියනවා අපට තේරෙන්නේෙ නෑ අරක ත්මක වුණේ කොහොම දහටන සතවර්ශයක අපි නි වස් කර එ ගඩම කියනවා අ සිතිජ දෙක අපිඉන්න සිතිජයයි එහා සිතිජයයි යාකරන්ඩ අපට දර්ශනක මෙැවලමක් ඕන අපක යා කරමින් තමයි අපේක කතා කරන්න ඕන සර්ලම දේශ හරියටම මීට අවුරුදු දෙසීකට ගතර ඉස්සැල්ලා දෙන්නෙක් මෙහෙම කතා කර කර ඉන්න එකක් ගෙදරතියන පුංචි පෙට්ටියකින් ඇහි කියල දවරුත් දෙසීකට කලින් කාටහරරි කිවන විශ්වාස කරයිද ශස කරන්න එකක හිතන්න බෑඒ අපිආයි සීයයක් එෙමකෝ සීයක කෙනෙක්ට කිව්වනන් ගෙදර තියෙන කන්නඩියක් දාවූ රූප පෙට්ටියකින් ඔබේ රූපය ඔබ කිලෝමිට දස් දානක් ඇත ඉන්න කෙනෙක්ට බලඩ පුලුවන් කියලා බැඩිය ඕන්න ඇැන්ත දෙදස් විසිහතර ජනවාරි අයටවෙනි දන එක්දස් නමසීය විසිහතවේ ජනවාරයට වදහම කිවනම් කවරුත් තිස්ස විශස කරන්න විශස කරන්න ඒ එක තමයි ඒ දර්ශනයකොහෙම කිව්ව විශේෂය යිතිහාසිකලේ ගන සැකිවේ සිත යාකිරීමට මම්ම සරල උදහර නැග ඒසයි සිතිජ යාකරගන්න ඕන ඉතිේ නිසා මේ මේවා අපිට තේරුම්ගන්්ඩ මේ අපේ වුවමනාවෙන් අපේ යාකල්පයෙන් අපි ඒක කරන්න පුළුවන්කමක් නෑ ැර මේ කියන්න ඕන ඇත්තවශයෙන්ම දැන්ග අයින්ස්ටයින් විද්‍යානයන අල්බන් ටයින්ස්ටයින් ඔහ එක වෙලාක කිව්වා එක තැනකදී ඔබ විද්‍යාත්මක පර්ේෂණයක් සඳහා විද්‍යාගාරයට ඇතුළ වෙනකොට ඔබ ඇඳගෙනන්න ඔබේ ලෝගුව ඔබ තුළුවවෙන්න දුරගා වෙල්ල යනවා වගේ විද්‍යාත්මක පරේෂණයට යනුට ඔබේ හිතේ තිෙන සියල්ලුම අනිත් මත ඒ වගේ එල්ලලා ඇන්ඩ එලියේ එකනින්ඩ එක ස්තන්ත්‍රව මොකද අපි හරම හැම වෙලා පි කොහහරි පැටල හර එන්න අපි පක්ෂ පාතිය අපි මතා අරගෙන එන්නේ අපට ගැලවඩ බැරි ඔය කිසිදේක ඉන්නෙමයි අපි තුළතින මතවලින් ට පේනවා සමාජ ක්‍රියාත්මක වෙන ආකාරය රබකිවගේ කේන්තියෙන් දේශ සහගතව එහම කතා කරනකොට පේනවා තමන්ට ගැලවෙන්න බැරි ප්‍රශ්නයක් තියෙනයි කියලා ඉ එනිසා මේ ඉතිහාසේ මේ ඕනමදයක් ඒ එහම කතාරන්න ඉන්නන පුරාවිද්‍යානය කම්බෙන්ඩිස්සල මනොවිද්‍යයක්න කම්මෙන් එනෑ අපි 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 යම්කිසි ඥානය ගොඩනැගීමේ ව්‍යයාමයකටනං යන්නේ අපි අප තුළ තිබෙන අදහස් එලියට තියාගන්න අපි පෞද්ගලිකකාදස් අපි අරං යා යුත්තේ අපේ උපන්‍ය සේවිතරයි අපි තර්කානුකූලව ගොඩනගපු තාවකාලික පැහැදිලිකිරීම මණ වි්‍යාගයට ගෙනයන්නේ අරංඒ පරරික්ෂාවට ලක් කරනවා මං සයගෙන් එ ොහම පෞද්ගි ප්‍රශ්ණ එකදැ ස එහෙම ඒක් මම දැකතිෙන සොයාගේ මතවාද එඩියට දාල් අුත්ත එකක්කාවේ ගැන සලකිිල්ලක් දක්වනො මං සර්තකටියල් ලඟින් කටයුතු කර හිද දකිනවාඒ එහෙම කරක ලේසිනෑනිස නෑ විද්‍යා විුදු වෙන්න නිද ඒක මුගක් දෙනකර විද්‍යාම ශක්ෂණය කලක විද්‍යාත්මක ශික්ෂණය කල කියන්නේ උගන්නන දෙයක් නෑ අලුත් යම්ි තයක් තියෙන ම මතයක් ගොඩනැගනකන් ඒ මතය ගොඩනැගවට පස්සේ මගේ මතය වෙනුවට වෙන මතයක් කවුර හරි සනාතක කලලා තියෙනවනගින් අහස්වනි මගේ මතය ප්‍රතික්ෂ ප වෙනවාගෙනක දරක් වන ක සසනාත වෙලා එක මදයක් පැහදිලි කරට ටක් යන්න්න බැ. මත දෙක් ේට බැ එකම දෙයක් පැදිලි කරන්ඩ තුට විද්‍යාව කියලකයන්නේ යම්කිසේක එක භිෂකරණ ක්‍රාවලය කෙලා උගන්න නොවිද්‍යාවීතිහාසේ දර්ශනය තුළ මගේ මං තනපු දැනුම මං පැහැදිලි කරන්ඩ ගිය ගැටලුවට තවත් කෙනෙක් සාර්ථක පැහදිිකිරීමක් කල්ලා තියෙනගෙන් අදහස් වෙන්නේ මගේ පැහදිලි කිරීමේ ඕනතාවන් තියෙනය කියෙන එක කැනෙ ඒ එක අයින් වෙලා අර මතය සනාත වෙන්න පටන් ගන්න ඒයටත් ඒ ඉරණවා විදිරියදිවෙන්න පුළුව එතකොට වෙන්නෙ මකක්ද අපි සූදානං වෙලා ඉන්න ඕන අපි ගොඩනගපු දැනුම් භහිෂ් කරනයට ලක් කරන්න භහිෂකරනගෙනන බැහැ කරන්න ඒ බැහරකිරීම තමයි නව දැනුමකට ආය ඉඩ සලසන්න එක ම ඕක හොඳටම දැක්කේ දැංඟල් රංචමටම මේ නිවාසය පිළිබඳව මේ ඇස් පනපිටම තියෙන කාරණයනේ ස මුලින්ගිහිල්ලා ඒ පොත්තොල්ට දැම්මා හත් පල දෙකේ ගෙයක් කියලාව හැදැයි අපි ඒක විවෘත කරලා ලංකාවන්න මේ ගෘුව නිර්මාණ ශිල් පීන්ට ආරාධනා කරාම මේක නැවතන්ින්ට කියලා අපේ සමීරල හිටි බන්්ඩාරලා ඇතුළු පිරිස ඇන්දම මේක රවුන් නිවාසය නිවසක් වුුණා ස ඒ මේ වාස්තු විද්‍යයක් යෝගි කාරය පිගත්ත එතිේ ඒක පිළිගැන්ඩුවමනායිනේ දැනුම අපේ පෞද්ගලික දේපක්න ඕන ඕමරක හරි අද හරි මං අදුවතිනකට වැඩිය කිව නෑ එක හරිමක ේ ඒ තර්කානුකූලව යගේ විද්‍යාවෙන් බල ගොඩ නැගුහම අපට පුළුවන් වෙන්නෝන මත ඉවසාහ රාගැනීමට කතමයි ජවිද්‍යාව ඉදිරියටයන්න ඒවි හට ර්ස සද එත අලුගන්නඒ මොඩියවලේ තමයි ඉදිරියට අපිට ප්‍රෝජනත් පෙනෙහ අප හිීතිී රාජසිං රජතුමා ගැන මේ කතා කරන ඒ රජත්තුමා රජවයෙන කොට කයන්නේ විජේ රාජසිංහ රජත්තුමාගේ මස්සිනාට රාජ්‍ය පවරනකොට හුගේ වයිස අවුරූ දාසයයි කීර්ති ස්්‍රී රාජසිංහ නමින් රජවෙන කුමරුගේ වයස අවුරුදු දාසයයි. එත අපි පේන අවුදු දාසේක දරුවකුට මොවද කරන්න පුළුවන් කියලම රාජ්‍යයක් පවරන්න්න වන්න පුල නටවන්න ළුවන් න බැත පොටි නැටවක් වනා මොකද එයා මේ අවුරදු හතරට පසෙම ිෂේක ෙන් අවුදු විස්ස වුනාට පසතම ඔුන්න දාලා නියම රජ බවට නිති්‍ය අනු කූලවෙෙන් ඇතනත් තියන පො ලඟ බ විජරාජසිංහගේ ඇවෑෙන්ද විජරාසි ඇවෑමෙන් විජර විජරසින් ාතනය නමකුත් විජරාසිං රාජ්‍ය පවරන්නේ මස්සිනාට මසිනා රජ්‍ය භාරගන්නවා රාජ්‍ය භාරගෙන අවුරුදු දසයයි ට ක අවරුදු හතරකින් තමයි රාජ්‍යත්වයට පත්තු වෙන්නේ ස කෙනෙක් හණ්ඩපුල අවුරදු හතර රට පාල පශ න ප්‍රශ්න හැබ ඒක තේරුම්ගන්ඩ අදාපේ ශ්‍රාවකයන්ට එච්චර පහසුවක් වෙන එකක් නෑ මොකද හේතුව අදත් එක්ක හිවා ඔව වර්තමානය අදක්කි නධදැකීමක හිතුවම එක තේරුම්ගන්න එතරම් අමාරුවක් වෙන්න නැහ මොකද මේ රාජ සබහ වි සිද්ධ වෙච්චදේ තමයි ර කවද නරනප්පානාය කර ඒ ප්‍රමිලගේ තාත් තාත්තා නරනප්පානායකර ව පිට්ටිනාය කර තමයි රාජස්භාවේ බලය අරගෙන හිටියේ. අර කීර්තිසි රාජසිංහ රජ්ජුරූ කුමාරයා අවුරුදු දාසයෙන් රාජ්‍යත්වයට නම් කරාට පස්සේ අභිෂයක වෙනකං අවුරුදු හතරක්. නොනිල්ල හැටියට රාජ්‍යපාලනය කරේ පිට්ටිනායකර. මේ ආතත් පාතක් නතු ඉන්දයා ඉඳලාද හෝ අපේ දේශපාලට වෙච්ච ේවල් හරි ඔය හොයල බැලුව මෙ හුඟක්දෙන තත්ප පාතක් නතු යතු ඉදලා එක පාටම රජවන්නට පුළුවන් ෝෝ අප ඉදිරේද වැඩසටහං වලද අපේ මේ කුමාරි ජයාවර්න මැතිනිය ල උනු හැටි පරිවර්තනයඒ කර්මුවපි සාකච්ඡා කරන්න නියමිතව තිබෙනවා මේ අදා අපට පේන ලොකු බවෝහයන් ගොඩනගල තියෙන අත්්‍යවාරං කොයි වගේද කියන එක පැහැදිලි කල්ල දෙඩමේ ඉතිහාසේ එෙදෙන් පිට්ටිනාය කර තමයි මේ බලය අතටාරගෙන අර අවුරුදු හතරම මේ මහනුවර ල පිටිනායකර ගැන පොඩ්ඩක් කියාගන යන්ස මේ රජුට බිසවක් හොයන්ඩ මේ ගිහම මේේ නරේද්‍රසිං රජතුමාට බිසවක් හොයන්ඩ මතුරපුරයට ගිහම එහෙයින් රජතුමායි න කිය නව ගෑනු දෙෙන්්ඩ එපා ලංකාය රජරුවන්ට කියලා. ඊට පස්සේ කූටෝපායකින් කොහොමරි රෑපානේ පිට්ටි නායකර එනායකර වන්සේ කියලා කියාගන්ඩ බැරි කියන්නේ අර පරිදියේ හිටපු ෙක් කෝහරි ගිය උදවියව හම්බවෙලා තමන්ගේ දුවව රජතුමාට නනායකර විිසක් කැටියට මේ මදුරාපපුරන්ගන ිවක්හැටියට යෝජනා කල්ලා ඒ සෙට්ටකම ලංකාවටි නවා ඇත්තවශම නියමේත නවකින් නේ නිකං යා ය දෝිය ෝ මොකද අර අරගල්ලන් එක්ක ඇන ලන්දෙසි නැගොලින්න එහෙමත් නැතුව ඇවිල්ලා කෝමහරි රජතුමාන්ට ගිය කට්ටි පොඩ්ක් අන්දලා මෙ මේ මදුරාපුරේ ණයකරවංික ිසක් කියල ප්‍රමිලව බන්දල දෙනවා ප්‍රමිල හැසිුරිත විද ැ බොහම ජනප්‍රි කතන්තර තියෙනවාන ඒ ප්‍රමි ලගේෙ තාහත්තා මේ ආතප පාතක් නැතුවයි ඉන්දියාව හිටපු පිටිනායක්කර තමයි අවසානයේදී මෙච්චර හයියක් අරගන අපේ රාජස්තභාව ලංකාේ නොනිල රජ හැටියට අඩයුතු කර ඕ ති ඇත්ව රජ සභාවන්නේ නායකර පිට්ටිනායකර හමනත් නාරෙනප්පානායක හි ඉතිහාසේ සඳහන් වෙනවා සමහර ලේඛනවල ජූලවන්සේනා එක කියන්න නැහැ. වෙනත් ලේඛනවල සඳහන් වෙනවාැන මහනුරියෝකම රචනාවිච්ච ලේකනවල සහ ශේෂ වන්දාරම්පුර පූත වගේ ත ඒවගේ ලේකන කීපයක්කින් අපට මේ ඉතිහාස කරනු උපුටා ගන්න පුුවන්. එම පිට්ටිනායකර එහමනත් නාරනප්පනායකර හර කේීර්තෙසි රාජසිංහ කරකෙන මුණනපුරක්නෙද නපුරාණේ හිටය වුරුදු දශේදී රාජ්‍යත්තයට නම් කල්ලා ඔටුනු පලන්දන්නේ වරුදු හතරකින් හර අවුරුදු හතරම පාලනේ නොනිල් ආකාරයට ගෙනච්චි ආරප්නා නායකර එකන ඔත්තන මනපුරාහේලග කියන්නන්නේ විජරජසිංහගේ තාර්ත්තකමයි පිටි අයිකර රෙ ක ජරාසිංහගේ ප බිස වගේ මල්ලි තමයි දැන් ඊළඟට රජ වෙනගෙනා ඉතින් අ ගහත්. ඔවල්ගහවාමට පයින එතකොට මේ පිට්ිනාය කරෙමනත්ත නාරණප්පනාය බලය අතට අරගෙන අවුරුදු හතරේ සමහර ලේඛනවල සඳහන් වනවා ඔහු ඒ බලේනාමේ නකට යුතුකං කරයි කියලා. එකන වෙළඳ ගිවිසුම් සම්බන්ධයෙන් හරි එතකොට අප දන්නනැි කියන්න නෑන එකකට යුතුකිවහම මේක වරහන් ර ම ද න්න දන්න ෝ ජන ගඩපුල රජබල ඕනට රජ බල එතකොට රාජ සභාහන පිටිනාය කරහිට පිටිනයක රජුත් නෙමේ හරි එතකොට දැන් කීර්තිසි රජනේ රජ නෙමත් නේ රජ නමත්නමේ රජුත් නෙේ එතකොට කීර්තිසි කුමාරයාව බලාගන්න මෙයානේ එතකොට රාජ සභාව ඇතුලෙ නිදගේන මෙයා අකට යුතුකගන්න රාජ්‍ය බලපා විචික ලයිනිසාල් ඉතිහාසේ හැමවෙලා සඳහන් නනාට ඔයගේ රාජ මාලිගාව ඇතුළේඉඳගෙන බලයාරගෙන නොනිලවිදියට අකට යුතුකං කරන චරිත ඕනතරම් ඉතිහාසත් ඉන්න ඇති රජිදර පරව හපගේ ඉ පිට්ටිනායකර් වර මෙහම නැත්තන් මේ නාරන අප්පා නායකර් මේක හොඳටම කලා ඇති මේක තමයි මේ මුඩරට ප්‍රබූන් කුපිත කරන්නවෙ බලපාපු තව ප්‍රධන හේතුක් කෞදදුස කැමති කවද කැමති මේ පිටින් ඇයිල මෙම සල්ලඳන්නනකට නැති මේ ඒ ප්‍රභහර කුපිත වෙනක හන්ඩ දෙක සමහටම වැඩසර හගිනට සමාරයත් කපිත ව මුකද මේ වෙච්චටග ල මොක්ද මේ වෙන්න කියලා ඉන් හිති ඒක තමයිර හපි හැමවෙලාම කියනවාන වැරදි තීරණවල්ල හෙවනැල්ල දිගයි පවැරදි තීරණයක් ගත්තොත් ඒක හෙවනැල්ල දිගටම දිගට ඇදිලයනෝ. එහින්දා මේ සමහර වෙලාවලට මේ රජවරු ගත්ත සමහර තීරණ ඔවුන්ට මුහුණ දෙන්න වෙච්ච ඔවන්ගේ තිබිච්ච පෞරුෂය තිබෙන අඩුපාඩුකං ඔවුන් ඔවුන්ගේ හිතුවක්කරඇර තවන්ගේ පෞද්ගලිත්වය තුළ තියෙන දුරර්ුවලක්. අපි න්න නාරේන්ද්‍රසිංහ රජතුමා සෙල්ලං රජරෝනේ සල් සල් කුල් සල්න් නිරදු කැෙනනකි ේතු හර ේන්තියන හිතුවක්කාර තීරණ ගන්න ඉති එහෙම කරන්න ගෙහාම වෙන්නේ. ඒ සමාජයේ සන්තුලනය කරන්න බැහැ නායකෙක් යද අපේ ඉතිහාසේ තියන්නේ මේ රජවරු කැන බෝසත්වරු කියලා රජවර බමරජවර ීටිය හමරජර හිටියන රජවර බෝසත්වර කියලා කියැන සමාජය අපේක්ෂා කරනවා රජුගෙන් යම්කිසි විනයක් එක ප්‍රධානයි ජගෙන් විනේ බලාපුරොත් වනවා ඒ ර රටම රජදි බලගඉන්නවා රජදදිහ බලංගන්නවවාන ති අපිකාර එක අවස්ථාව උපුටා දක්වේ රජෙක් සතු ගුණං ගදහයක් තියෙනවාඒ කියලා මෙ සෙල්ලිපියක සඳහන් වවා කියලා හරිද සද්ධර්මා ලංකාරත්ක සඳහන් වෙනවාන හරි එතකොට රජුගෙන් බලාපොරොත් වනෙන දවල් තියෙනවා න වියතුන්ට සසිරි උගත්තායට සස්ශ්‍රිකත් වෙලා බාදනයක. එතකට මේ දි බැල්ලු හම අද හුඟා ීට එහප පත්තනෙ එකන වියඇත්තු රටදා ලයන්නේ නේද ියත්නට සසිරි නැති නිසාේ නේද එතකට මේ අවුරුද්දස වෛද්‍යවරු විතරක් පන්ඳ ලංකාදා ලැනනීට හ එකක තමයි ඇඒ විශාල කේදවාචකයක් ඉතින් මේ ඉති නරන්ද්‍රසිහර ඇතුමායි කාලෙ එහෙම වවැඩ ඇති ඒගෙනකම සෙල්ලන් නිරුඳු කියලා ඉතිංේ කෝමහරි නරයෙනනපා නායකර තමයි වැඩේ කරගෙනගේ ඉතින් උඩරාට ප්‍රභුවරු හුඟාක් කුපිත වෙලා හිටිය මේ කාරණය නිසා ඉති කොහොමහරයේ මේ පසුබි මේ තමයි කීර්තිස්වී නාරන අප්ා නායකරට අප විරෝධ ඊළඟට ප්‍රක්ෂේපනයවෙ ඊළංඟ රජුවන්ට කීර්තිසිවී රජසිංහටඒ කීර්තිය රාජසිංහ බලයට පත්වනාට පස්සේ කැනෙ අපි මහනුවර යුගය කියන එක ගැන කතා කරනවා න අපේ අවසාන රාජධානය අපිට මතක් වෙන නං කීප ඇත්තිෙන පාලකව හැටියටන්නේ විමල දරම සූර රජතුමා එළඟට දෙවනි රාජසිංහ නරේන්දසිංහ නරේන්ද්‍රසිංහ ඒ අතර නොත් බොහොම බැබලන්නේ කීර්තිසිවි රජසිහ කියන නාමෙන්. ඉතින් අපි ඒක ඒ නාමය බැබලෙන බව ඇත්ත ඒ බැබලෙන්ට හේතු අපි මෙක ඒසාකච්ඡා කරනවා. එතකොට කීර්ති රජසිංහ රජත්තුමා මේ වගේ විශාල දීප්තිමත් පෞරෂයක් ගොඩනගාගන්න බලපාපු සමකාලින සමාජ දේශපාලන හේතු ගැනත් අපිට සාකච්ඡා කරන්න වෙනවා ොකද මොහුත් නායකර රජකෙන මේ නායක රජු මේ එකැන එයාට තිබිච්ච බලපෑමයා හොඳට දැක් ය දැක විජරාජසිංට තිබිචි තරජනත් . දැක්කා එතකොට දැන් එයා බලයට පත්ව වුණ හම එයාට පැනනගෙන බලවේද. ඔය පිස්සෙලකිව වැඩසට හනේදී මෙ කතලිකාත මාදවාම බලපෑම. ඉතින් අපි සමස්තියක් ඇටනුවන් කේරතිසි රජසිං රජත්තුමාගේ ක්‍රියාකාරිතය දිහා බැලුවොත් ඒ රජත්තුමා තමාගේ සම්පූර්ණ චරිතය සම්පූර්ණ පෞරුෂය හා සම්පර්ණ ක්‍රියාවලිය ගොඩනගාගෙන තියෙන්නේ මේ අභියෝකවලට මුහුණදීමේ පරම අබිලාශය කේන්ද්‍ර කොටගෙන හරි ඉතින් ඇත්තෙම්ම මේ මොකදද මේ රාජසිංහ රජත්තුමා එක පැත්තකින් මොකොදකරේ සමාජයති වන ලකු ලන්දේසි විරෝධයක් සිංහල සමාජය තුළින් ලන්දේසි විරෝධ ඇතිබුණා ඇති එනිසා හමොකද කර එක පාරටම ලන්දේසි බල කොටවලට පරදුන්න ඔහු රාජ්‍යත්වයට පත්වෙලා එකදස් හත්ස හතලි හතේ හු රාජ්‍ය බලට පත්වනාය කියලා ඉතිහාසික මුලාස් සඳහන් කරන්නේ ඕහ එක්දසත්සය හැට එකේදී දියත් කරා ලන්දේසි මේ බලකොට්ටුවට පහර දෙන්න ඔයනට පෘතුගීසින් සම්පූර්ණයම බිඳට වැටලා ිඳටලා එතකොට ඔහු මාතර කටුවනඒවගේම තංගල්ල ඌරුබොක්ක මේ ප්‍රදේශවල තිබිච්ච ලන්දෙසි ලකොට ල්ලුම් මින්ම විනාස කලා ටුවනහන හටන කියලා පොතක් තක් එතකට කටුවන බලකොටුව දැ නෙදරලන්ත රජයේ ආධාරෙන් යම්කිසි දුකට සංරක්ෂණය කල ලට පුල ආදර බලියත් පරි රොක් රෝක පත් එ දවා නරම්බන් ඕෝනද මේවා ඇහුවම් පස්සේ ඒ මතකේ ගොඩ නෑගෙනවානේ අප එක අවස්ථාවක කටුවන බලකොටුව ඇතුළේ හරස් පරේෂණ කැනීමකුත් ආරම්භ කලා මේ ඇතුළේ ඊඩ සැලසුම් කරමේත ඉතාම චමත්කාර තෑනහරි ලස්සනයර ඉතින් කෙනෙකුට මනිවාඩු කාල ිල්ල බල ලි කැමති කටවන බල කොටගෙන වැටස කරන්න අපිට සරේ එලියට හිිල්ල වැඩස්රහන් කරන්න උදව්ගෙන කටිය දවකලල් අපි ගිල්ල කටුවන කරමස වැඩස ඕ ඇත්තම කටුවන හටන දැ මේ සටන්වලින් විසාාල් ප්‍රමාණයක් ලන්දේසි බටයෝ ඝාතනය වුණා ලන්දේසි බටයෝ ගාතනය වනා පසුකාලන ේකනවල ලන්දේසි ලකනවලම ඉංග්‍රරිසි ලේකනවලත් ලේල තියෙනවා මේ සියලුම ලන්දේෂෙන් එක කඩුවකටගත්තායි කියලා ඒත් අරං ඝාතනයක් සිද්ධ කලා ඉවගේ ඉතාම අත ලොස්සක් දෙනා සිරබාරයට ගත්තා උුන් ජීවිත කාලෙම් සිරබාර හිටියා මේ සටන නිසා එක්ද සත්ය ඇ රජුමට ේරුමක්ම නැව යන්ඩද ඒයි මේ එක පාට මලන්දේසි විරෝධක්කය නද ඒක් සලන්දේසි විරෝධාව නෙම ඉනුවන් එතන වනේ ලන්දේසින්ට පහරදීමෙන් දෙපැත්තක් රජුර බපොත් වෙච්චි බවට පේනවා. එකක් ලන්දේසින්ට ප්‍රතිවරෝදධතාවක් තියෙනවා එක කියෙක රජුර උුන්ට පෙනවාදීම. එකැන උන්ගේ වෙළඳ ඒකා අධිකාරය ප්‍රචලිත කිරීමට එරෙහිව යම් කිසි සඥාවක් දෙවනියක තමයි උඩරට සිංහලයන් සතුට කිරීම පඩ නැත්තම් බේ දැ ඔය රජතුමාගේ මූලෑන් හොයාගැකිොත් ප්‍රමිල්ල බිස්සවාගේදකිය මගුල් ගමන ගිය ලන්දේසි නවක ද න න්ද නවකින්ද අවසානයේදී ලන්දේසින් රජතුමයි අතද අයුදයියට වෙච්චද දැන් වෙනවා පත්තකට ඇටලා එම තමයි බල හැට බ හට ල මහරය සතුටු කරඩ සටන් කරන්න වෙන සටන් කරන්ඩ වෙනවා බලය කියනයක බලය කැන ඉතාම වේගයෙන් කැරකෙන ඉතාම තියවුණු දැතිරෝධයක් වගේ එකක් ඉති බලයත් එක ගනදනු කරන්න ඕනම් කරන්නෝ නොයි දැතිරෝද්දේ පණගන්නන්න කලින් එක නිශ්්‍යලව තියෙන වෙලාේ ක්‍රියත්ම කරටස පත ප ඩ ග තල්ලන් යනය ංගලි ැෙන තරයි වන්න ඒති අප ඕනතරන ැකලත්ද ඉතිහාසත් එහෙම වෙලාම තියෙනවා ඉතිං මොහර වෙනසක් කරන්ඩන්නන් දෙැතිරෝදේ නිශිච්චරෝ දයනහොට එක පටන්ගන්ඩ ඒක බලවත්තුනට පස්සෙ කරන්නට පටන් ගඩ පා එක එක මොකුතු වෙන්න ඉතිං මේ ඉක්දසත්සේ හැටේකේ ලන්දේසින්ට පාරදීමෙන් පස්සේ ලන්දේශන් ඔ තති ිය ුදකගල ලොක් දක් සිදන තරක් න මේ ගොලට පහතරට තිබිච්ච ඒ අදිි වෙළඳ අධිකාරයට ලොකු තර්ජනයක් මෙයා ඉදිරිපත් කළේ මෙසාටනය ඉති ඒකදී මොකද වනේ මේ කීර්තිසිී රාජසිංහ රජතුමා මේ ලන්දේශීන්ට ප්‍රතිපක්ෂවීමට තීරණය කරලා තිබු නබලේට එනක් කොටම ො මේක කර්ඩ ඇතේක් ඔහුගේ රාජ්‍ය ස්ථාවරගණ්ඩ ූමනා නිසා පහතරකත් තෑදගෙන දෙවිනිට අ මංකිවවාගේ මහජනයා සතුටු කරන්ඩ ඌමනාවෙච්ච නිසා. කොහොම වෙතත් මේ රජ්ජුරුවෝ මේ වෙනකොට මදුරාසේ හිටපු බ්‍රිතාන්‍යය එවෙළඳ කටයුතු නායක නිලධාරයෙක් සමක සාකච්ඡා පවොත්තල තිබුණා බ්‍රතාානයගින් උදව් ගණ්ඩ එතකොට ක්‍රීති සාජසින් රජතුමාගේ නියෝජතයන් පිරිස ගියා මදුරසියට මේ බ්‍රිතාන්නේ නිලධාරයත් එක සාකච්ඡා කරන්න ඒ සාකචාව ප්‍රතිපල්ලහ ඒසාචා ොකදුණේක අබන සතති තමයි කියන්නවෙන්න අප හනක් ලබන සතතිය සාකච්චාවට ගැන්න ඔන්න ලන්දේසිීවත්වෙලා ඉංවීසි අපේ රටට එමන්න ගන්නවා අපේ වැඩසටහන අවසන් කරන කින්මට චප්පරයක් දෙන්න නස මේ අපේ ඩොක්. ඇල්ලෝයි ගුණරත්න්න දොස්සර මහත්තයෙක් මටකන බිංිියේ. ඒ මත්ම අපට කාරණිකව ලිපියක් එවලතියෙනවා ඉදිරිිය වැඩසටහනකදී. කොළඹ චෙට්ටි ජනයා ගැන වැඩසටහනක් කරන්දේ කියැල. අමදක්කඒ මටත්ව ලිපිය පිට පතත්ද කො ේවල තිබුණ අරේ එත අපේ අපේ හිතවත් ඇලෝයි ගුණාර්ධන දොස්තර මත්මටක කියයන්නන තුමාගේ ඉල්ලීම, ආදරම ආදරයෙන් අපි භාරගන්න අපි ඉදිරි වවැඩ සටහන ඉදිරි කොටසකද මේක සාකච්ඡා කරන්න අපි බලාපොරොත්තු වනවා. හරි එහෙමට අපිට විරාමයක් දෙන්න නැවතත් අපි සුපපුරදදු ලෙ ඊ ට සන හම බලාපොරත්ේ උබ හැමනාටම යිබෝන් කියල පාථතනා කනවා හෝ ඒ මොකක්ද කියන්න ஏய் ஏய் எய் ஏவரா இது அரை